ලෝවටා පුවත් එසැනින් ගෙන එන Around the Clock News YouTube චැනලයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙම පුවත ප්‍රසිද්ධ වෙබ් අඩවියකින් උපුටා ගන්නා ලද්දකි. අද දවසේ අපි වෘත්තීය වේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව විදිහට IMF එක එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලංකාවට ඇවිල්ලා තියෙන ඒ කණ්ඩායම සමග විශේෂ සාකච්ඡාවක් සිද්ධ කළා. අපිට ලැබුණ විශේෂ ආරාධනාවක් අනුව වෘත්තීය වේදින් වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන වෘත්තීය සංගම් ගණනාවක නියෝජිතයන් පැයකට අධික කාලයක් ඒ කණ්ඩායම සමග මේ මොහොතේදී විශේෂයෙන්ම මේ අසාධාරණ අත්නෝමතික බදු ප්‍රතිපත්ති හරහා එල්ල වෙලා තියෙන බලපෑම් සම්බන්ධයෙන් ඉතාම විස්තරාත්මකව ඒ අය සමග සාකච්ඡා කරන්න අපිට අවස්ථාව ලැබුණා. එතෙන්දී මේ දක්වා අපි හෙළිදරව් කරලා තියෙන කාරණා මේ IMF ඩෙලිගේෂන් එකට IMF කණ්ඩායමට කෙලින්ම ඒ අය වෙත ඒ අදහස් අපේ ඉදිරිපත් කරන්න අපිට පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම මේ මොහොතේදී වෘත්තිකයන්ට වෙලා තියෙන බලපෑම ඒ හරහා ඉතාම අසීමාන්තික ලෙස සිද්ධ වෙලා තියෙන බුද්ධිගලණය ඒ හරහා රටේ ආර්ථිකයට වෙන බලපෑම විශේෂයෙන්ම මේ බදු ප්‍රතිපත්ති හරහා යම් ආර්ථික සංවර්ධන ඉලක්ක තියෙනවා නම් ඒවා ළඟා කරගන්න බැරි වෙන්න මේ වෘත්තිකයන් මට පටවලා තියෙන බදු හරහා ඇති වෙලා තියෙන හානිකර බලපෑම් මේ සියල්ල සම්බන්ධයෙන් ඉතාම විස්තරාත්මක විදිහට වෘත්තිකයන්ගේ වෘත්ති සමිති එකමුතුවේ නියෝජිතය විදිහට අපි කරුණු දැක්වුවා. ඉතාම සාවධානව ඒ කාරණා සම්බන්ධයෙන් ඇහුම්කන් දුන්නා ජාත්‍යන්තර මූල්‍ය ආරාධනා කණ්ඩායම. එතෙන් ඒ අය ඉතාම පැහැදිලිව පෙන්නලා දුන්න දේ තමයි ඒ අය අපිට මීට කලිනුත් කියලා තිබිච්ච විදිහට ඒ අයගේ ප්‍රධාන අරමුණ බදු ආදායම් වැඩි කර ගැනීම, ඒ වගේම බදු දැල පුළුල් කිරීම. ඒ පුළුල් ප්‍රතිපත්ති ඔස්සේ ගමන් කිරීමේදී එතනින් එහාට ශුද්‍ර සැලසුම් සකස් කිරීමේ වගකීම තියෙන්නේ ශ්‍රී ලංකා රජයට, ලංකාවේ බලධාරීන්ට. එතෙන්දී මේ අයගෙන් බදු එකතු වෙන්න ඕන, මේ අයගෙන් බදු එකතු විය යුතු නැහැ. ඒ වගේම බදු දැල මැගෑරලා ඉන්න පිරිස සම්බන්ධයෙන් කටයුතු කිරීමේ සියල්ල සම්බන්ධයෙන් ඒ අවශ්‍ය බලපෑම් කරනවා. නමුත් ඒ අවසන් තීන්දුව තීරණ ගැනීමේ වගකීම තියෙන්නේ ශ්‍රී ලංකා රජයට, ශ්‍රී ලංකා බලධාරීන්ට. යනවා අපි පැහැදිලි ලෙසම ප්‍රශ්න කරලා හිටියා. මොකද අපිට ශ්‍රී ලංකා රජයේ විදිහට, බලධාරීන් විදිහට දීලා තියෙන උත්තරේ තමයි, එහෙම නැත්නම් අපි දීලා තියෙන පොරොන්දුව තමයි IMF එකේ පළවෙනි රිවිෂන් එකේදී. දැන් මේ ඇවිල්ලා තියෙන කණ්ඩායමත් එක්ක ශ්‍රී ලංකා රජය කරන සාකච්ඡාවලදී අපි ඉදිරිපත් කළ තියෙන විකල්ප යෝජනා පදනම් කරගෙන. මොකද අපි ඉදිරිපත් කළ තියෙන විකල්ප යෝජනා IMF එකේ ඒ මූලධර්මවලට ගැටලුවක් නොවන විදිහට තමයි අපි විසඳුම් යෝජනා ඉදිරිපත් කළේ. බදු දව තවත් පුළුල් වෙන, ආදායම් වැඩි වෙන විදිහ අපි පෙන්ලා දීලා තියෙනවා. විශේෂයෙන් බදු මගහැරලා තියෙන, ඒ බදු වංචා කරලා තියෙන, ඒ බදු ටික එකතු කරලා මේ කාර්ය කරන්නේ කොහොමද කියලා අපි පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා ඒ කාරණේ සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම IMF කණ්ඩායමෙන් අපි ඇහුවේ ශ්‍රී ලංකා රජයේ විදිහට එවැනි යෝජනා බාර දීලා තියෙනවද, ඒ සම්බන්ධයෙන් IMF කණ්ඩායමේ යෝජනා මොනවද, ඒ අයගේ නිරීක්ෂණ මොනවද, ඒ අයගේ විසඳුම් මොනවද කියන කාරණේ, ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකා රජය ඒ කණ්ඩායම ඒ අත් සමග සාකච්ඡා කරලා තියෙනවායි කියන එක හෙළිදරව් වුණා. ඒ වගේම ඒ නිශ්චිත, එහෙම නැත්නම් ශුද්‍ර විසඳුම් සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීමේ වගකීම තියෙන ශ්‍රී ලංකා රජයට කියන එක හෙළිදරව් වුණා. ඒ නිසා අපි විශේෂයෙන්ම රජයට, බලධාරීන්ට මේ දීලා තියෙන පොරොන්දුත් එක්ක වෘත්තීය වේදීන්ට රටට දීලා තියෙන පොරොන්දු ඉෂ්ට කරන්න දැන් හෙටින් මං හිතන්නේ සාකච්ඡා ඉවර වෙනවා. ඒ නිසා වහාම මේ කණ්ඩායම රටින් පිට වෙනවත් එක්ක වහාම ප්‍රකාශයටපත් කරන්න මොන වගේ සහනද මේ රටම වෘත්තිකයන් බලාගෙන ඉන්නවා, දැස් දැල්ලගෙන මොකද ලැබෙන සහන කියලා මේ රටේ ආර්ථිකයට, මේ රටේ විදේශ විනිමය සංචිතවලට දීර්ඝකාලීන වෙන්න තියෙන අහිතකර බලපෑම් නැති කරන්න නම් වෘත්තිකයෝ රට තුර අඳව ගන්න වෙනවා. ඒ තත්ත්වය ඇති කිරීම සඳහා මේ IMF කණ්ඩායමත් එක්කම සාකච්ඡාවල ප්‍රතිඵල මොකද්ද කියන එක සම්බන්ධයෙන්, අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල මොකද්ද කියන එක සම්බන්ධයෙන් විසඳුම වහාම කඩිනමෙන් රජයේ පැත්තෙන් ප්‍රකාශයටපත් වෙන්න ඕන. අපි දකින්නේ නැහැ, අපි නිරීක්ෂණය කරන්නේ නැහැ IMF කණ්ඩායම විදිහට මේ ශුද්‍ර සැලසුම් වලට ඍජු ලෙස මැදිහත් වීමක් AI සිදු කරයි කියලා. ඒ අනුව ඒ විසඳුම ෂණිකව ප්‍රකාශයටපත් කරන්න ඕන කියන දැඩි ස්ථාවරේ වෘත්තික වේදින්ගේ වෘත්ති සමිතිය එකමුතු විදිහට අපි ඉන්නේ. මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරදත්ති ලංගසිංහ මාධ්‍ය ප්‍රකාශක සහ උපසභාපති විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ අද අපි වෘත්ති වේදින්ගේ වෘත්ති සමිතිය එකමුතු විදිහට IMF එකේ කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරන්න ආවා. ඉතාම පැහැදිලි වුණා IMF එකේ කණ්ඩායම අපි ඉදිරිපත් කරපු කරුණු සම්බන්ධයෙන් පැහැදිලි ස්ථානයක ඉන්නවා. වෘත්තිකයන්ට වෙලා තියෙන හානිය පිළිබඳ පැහැදිලි ස්ථානයක ඉන්නවා. ඒ අය මාසෙන් මාසේ මේ පිළිබඳ අධ්‍යයනය කරලා තියෙනවා. ඒත් එක්කම අපි පැහැදිලිවම කිව්වා මේ වෙනකොට මේ බුද්ධිගලණය සහ වෘත්තිකයන්ට ඇතුළත් තියෙන ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව විසඳුමක් ලබා දෙන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරයි කියන එක. ඒකත් එක්ක IMF කණ්ඩායම ඉතාම පැහැදිලිව කිව්වා මේ ගැටලු සම්බන්ධයෙන් ඒ අය සංවේදී සහ ඒ අය දන්නවා. ඒ වගේම ආණ්ඩුව මේ පැත්තෙන් අවශ්‍ය
විසඳුම් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ සම්පූර්ණ බලය ශක්තිය ඉඩ ප්‍රස්තාව ආණ්ඩුවට දැන් මේ IMF කණ්ඩායම ලබා දීලා තියෙන්නේ. ඒක නිසා ඉතාම පැහැදිලි ආණ්ඩුවට රජයේ ආදායම් වැඩි කර ගැනීමට ඕනෑතරම් මාර්ග අපි පෙන්වා දීලා තියෙනවා. ඒවා පහසුවෙන්ම කරගත හැකි මේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ආණ්ඩුවට. ඒත් එක්කම මේ වෘත්තිකයන්ට වෙලා තියෙන අසාධාරණ එහෙම නැත්නම් දරා ගන්න බැරි බදු සංශෝධනය කරන්න ආණ්ඩුවට දැන් ඕනෑතරම් ඉඩකඩ තියෙනවා. ඒ වගේ මේ ලබාගත යුතු ආදායම් ලබා ගන්න ආණ්ඩුවට ඕනතරම් ක්‍රම උපායන් හොයා ගන්න පුළුවන්. තමන්ගේ හෙංචයියන්ට බදු වංචා කරන මිනිසුන්ට ඉඩ දෙන්නේ නැතුව මේ බදු දැල පුළුල් කරලා රජයේ ආදායම් වැඩි කරගන්න ආණ්ඩුවට දැන් ක්‍රමවේද හොයන්න පුළුවන්. ඒ සඳහා අපි පැහැදිලිවම අද තේරුම් ගත්ත දේ තමයි IMF එකට මේ සම්බන්ධයෙන් IMF එකෙන් ආණ්ඩුවට කිසිම බලපෑමක් නැහැ. ඒ අයට තියෙන්නේ මේ රටේ රජයේ බදු ආදායම් වැඩි කර ගැනීම කියන ඉලක්කය පමණයි. ඒක නිසා ආණ්ඩුව තමයි තීරණය කරන්න ඕනේ කාගෙන්ද මේ බදු අය කරන්නේ, කොහොමද මේ රජයේ ආදායම් වැඩි කරගන්නේ කියන එක. මේ රටේ වෘත්තිකයන් රටින් එළවලා, විශ්වවිද්‍යාල ආචාර්යවරු රටින් එළවලා, එහෙම නැත්නම් වෛද්‍යවරු රටින් එළවලා, ඒ වගේම ඉංජිනේරුවෝ රටින් එළවලා මේ ප්‍රශ්නේ විසඳන්න බැහැයි කියන එක අපි පැහැදිලිවම කිව්වා. රට තව දුරටත් ඉදිරියේ කඩා වැටීමට ඉඩ හරින්නේ නැතුව පැහැදිලිවම දැන් අවශ්‍ය තීන්දු තීරණ කඩිනමින් ගන්න කියන එක තමයි අපි කියන්නේ. බොහොම ස්තුතියි. මහාචාර්ය ඉන්දික කරුණාතිලක, වෛද්‍ය පීඨ ආචාර්ය සංගම් සමිති සම්මේලනයේ නියෝජනය කරමින්. අද දිනේ වෘත්තිකයන්ගේ වෘත්තිය සමිති එකමුතුවේ නියෝජිතයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් නියෝජිත අතර ඒ සාකච්ඡාවේදී අප ඉතා පැහැදිලිව ප්‍රකාශ කරපු දෙයක් තමයි මේ බදු ක්‍රමවේදය අසාධාරණ සහ අසාර්ථක සහ හානිකර වන්නේ කුමන හේතු නිසාද කියන එක. අප මෙහිදී පැහැදිලි කරලා දුන්නා වෘත්තිකයන්ව පමණක් ඉලක්ක කරගෙන, වැටුප් ලබන වෘත්තිකයන් ඉලක්ක කරගෙන ඔවුන්ට අධික සහ අසාධාරණ බදු බරක් පැටවීමෙන් ඒ ලබා ගන්න මුළු මුදලින්වත් රජයට අවශ්‍ය වන සම්පූර්ණ බදු මුදල දැන්ට සැලසුම් කරලා තියෙන බිලියන 1600කට ආසන්න බදු මුදලින් 10න් එකක්වත් ලබා ගන්න මේ වගේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ නැති වෙන හානිකර ප්‍රතිකාර, ඒ කියන්නේ වෘත්තිකයන් රට හරයාම, සේවාවන් කඩා වැටීම, ඒ සියල්ල අප පැහැදිලි කරලා දුන්නා. මෙය කෙතරම් අසාධාරණ සහ අසාර්ථක සහ හානිකර ක්‍රියාදාමයක්ද මෙයින් ඇති වෙලා තියෙන මේ අසමත්භාවය අපි පෙන්ලා දුන්නා. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතාමත් සාවධානව ඇහුම්කන් දුන්නා විතරක් නෙවෙයි, ඔවුන් ඒ කියපු දේලා ඇතරම තේරුම් ගත්තා. එයින් අප පැහැදිලි කරලා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ අයට අවශ්‍ය වෙන්නේ කෙසේ හෝ බදු මුදල් ලබා ගැනීම. ශ්‍රී ලංකාවේ රජය තමයි තීරණය කරන්නේ මොන ආකාරයට මොන කොටස් වලින්ද මේ බදු මුදල් ලබා ගන්න කියන එක. අපි පෙන්ලා දුන්න දේ තමයි මේ ලබා ගන්න ක්‍රමවේදය අසාර්ථක විතරක් නෙමෙයි අසාධාරණයි.